අද පසරුවේ මෙම අනතුර සිදුව තිබුණේ බලංගොඩ වැලිගෙපොළ ප්‍රධාන මාර්ගයේ බලංගොඩ ඉඹුලාඹුර ප්‍රදේශයේ සිට බලංගොඩ නගරය දක්වා දහවනේ වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් තුළට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගමන් කළ යකඩ බට ප්‍රවාහනය කළ රොඩ රථයක තිබූ යකඩ බට කිහිපයක් කඩා වැදී තිබුණා. ඒ එම යකඩ බට ගැටගසා තිබූ රැහැනලි හියාමෙන් අනතුරින් එම බස් රථයේ ජනේලයේ අසල අසුනේ සිටි සිසුවියක් බරපතල ලෙස තුවාල ලැබුවා. එතන සංගියා පැත්තෙන් ආව ලොරියක් ආපු වේගෙට ඒක මේ බට ටික ගැට ගහලා තිබුණා. කොහමද බට ටික බස් එකේ පැත්තට විසුණා. ඒ විසිනකොට එක්කම බස් එකේ වැදුනා. වදිනකොටම අපි බස් එක නවත්ත ගත්තා. එරමෙක්ගේ මේ මූණයි දෙල්ලයි මේ බට දෙකක් වැදිලා ළඟට පොඩ්ඩක් අමාරුයි. ඒව කඩිනමින් බලංගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කළ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර පළාත් රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. තුවාල ලැබූ සිසුවිය අපොස සමනිපල විභාගයට පෙනී සිට නැවත සිය නිවස වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබුණා. පොලිසිය සඳහන් කළේ ලොඩරත රියදුරුගේ අපරීක්ෂාකාරී රියදාවනය සහ අන්තරාදායක ලෙස භාණ්ඩ ප්‍රවාහනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ ලොඩරතේ රියදුරු බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර අද පස්සරුවේ පදිය පැළැල්ල සිට හඟුරංකිත හරහා මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් තිරිංග අක්‍රිය වීම හේතුවෙන් පෙරළී ගොස් අනතුරක් සිදු වුණා. බස් රථය අනතුරට ලක්වන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන් වෙ තිබුණේ මෙලෙසෙන්. ඩ්‍රයිවර්ට මොකද බලන්න අයියා? ඩ්‍රයිවර් බෑලා නෑ මොකද තෙලානේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලින් දස දෙනකු මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා. Thank you.